malkini ti sab siap jah petun manamana premayen sajjayaniya sit patul pirimadina daya berset pen podai අයිබෝන් සුබ දවසක් කොහොමද හැමෝම හොඳින් සතුටින් ඉන්නව නේද ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක් වෙන කියලා තමයි හැමෝටම ගොඩක් ආදරයෙන් ප්‍රාර්ථනා කරන්නේ. දැන් අද දවසේ ඔයගොල්ලෝ ආදරය කරන තරුත් එක්ක කතා කරන දවස. ඒ වගේම ඔයගොල්ලෝ ආදරය කරන ඩ්‍රාමා ගැන කතා කරන දවසනේ. හැබැයි අද පොඩි විශේෂයක් තියෙනවා. දැන් හැමදාම කතා කරන්නේ තිරෙන් ඉස්සරහා ඉන්න කට්ටිය ගැන. හැබැයි අද පොඩි වෙනස තමයි තිරෙන් පිටිපස්සේ ඉන්න පොඩි වැඩකාරයෝ ටිකක් ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ටේක් කෙයා ඩ්‍රාමා එක මේ දවස්වල ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් ආසාවෙන් බලනවා කියලා අපි දන්නවා. ඊළඟට මොකක්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ බලන් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අපි හිතුවා ටේක් කෙයා ඩ්‍රාමා එකේ තිරෙන් පිටිපස්සේ ඉන්න ඒ දක්ෂ කොල්ලෝ ටිකත් එක්ක මේ වෙලාවේ කතා කරන්න වෙන් කරගන්න ඕනේ කියලා. අපිත් එක්ක බොහොම ආදරෙන් කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. අපි මුලින්ම අඳුරගමු කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අධ්‍යක්ෂකතුමා මේ වෙලාවේ අනුෂ්ක රසාංජේදී සිල්වා. අයිබෝන් සුබ දවසක්. ඊට පස්සේ මේ වැඩේ DOPලා දෙන්නෙක් ඉන්නවා. කැමරා අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා. සසංක S උදයංග අයිබෝන් සුබ දවසක්. ඒ වගේම අමයුරු විතානගේ අයිබෝන් සුබ දවසක්. හරි තුන්දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අනුෂ්ක දැන් මේ වැඩේ බ්ලාස්ට් එකක් හැමෝම කතා කරනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර අධ්‍යක්ෂකවරයා විදිහට ඔයාට? ප්‍රතිචාර ඇතරම හොඳයි. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මෙච්චර ප්‍රතිචාර හම්බ වෙයි කියලා. ඒකත් එක්ක මේ ලොකු සතුටක් තියෙන ඉතින් මට ඇතුළු මුළු කණ්ඩායමටම හම්බ වෙන ප්‍රතිචාර ගැන. ඒ වගේම හිතට පොඩි බයකුත් තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ලොකු ප්‍රතිචාර එකපාර පළවෙනි වැඩේ වෙනුවෙන් මෙච්චර හම්බ වෙද්දී ඒ ගැන පොඩක් හිතට බයකුත් තියෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට කතා කරනවා, ප්‍රේක්ෂකයෝ කතා කරනවා. ඊට පස්සේ FB එකට ගියාම සෑහෙන ලියනවා. ගොඩක් කට්ටිය තමන්ගේ චරිතය මේක ආදේශ කරගෙන තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ ගොඩක් අය කියනවා මම මාව දකින්න මේ කැරක්ටර් එකෙන් එහෙම එහෙම කියලා. ඉතින් ඒවත් එක්ක ගොඩක් සතුටුයි මේ ඒ විදිහට කතාබහක් ඇති වෙලා තියෙන එක ගැන. දැන් ටේක් කෙයා ඩ්‍රාමා එකේ concept එක බැලුවාම ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් මේක කරන්නේ මේ මමත් හිතුවේ එහෙමයි. හරිද? ඒකින්ද මම මේ කියන්නේ. මැදි වයසේ මිනිස්සෙක්ද මන් දැන් මේක ලියනවා ඇත්තේ එහෙම වෙන්නේ නැති ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් මේක කරනවා ඇත්තේ කියලා අපි හිතුවේ. හැබැයි අවුරුදු 27ක පොඩි කොල්ලෙක් නේ. ඔයාගෙන විස්තර ටිකක් කියන්නකෝ මුලින්ම. මම අනුෂ්ක මම ගෙවල් බගවන්තලාවේ මම මුලින්ම අධ්‍යාපනය ලැබුණේ බගවන්තලාව ධර්මකීර්ති විද්‍යාලයෙන්. ඊට පස්සේ ශිෂ්‍යත්ව පාසලාව එනවා මොරටු වේල්ස් කුමර විද්‍යාලයට. ඒ පාසලෙන් තමයි මට ඇත්තට මේ කලාව කියන එක ආభాෂය ලැබෙන්නේ. ඒ තිස්සගුණ වර්ධන ශූරින්ගේ යටතේ අපි දකිනවා జగත් අයියලා එහෙම පොඩි කාලේ ඉඳන් ඒගොල්ලෝ ස්ටේජ් එකේ එළියට එන විදිය. ඒකත් එක්ක මට මේ කලාවට මාර ආසාවක් ආවා. ඊට පස්සේ කොහොම හරි මට ඒත් අධ්‍යාපන වැඩේට මම ගණිත අංශයෙන් සස්පෙලා හදාරන්නේ. ඒකත් එක්ක පොඩ්ඩක් කලාවෙන් ඈත් වෙනවා. එතනින් පස්සේ මම මේ රැකියාවක් කරනවා පෞද්ගලික අංශයක උසස් පෙළ අවසන් කරලා මේ රසායනාගාරයක තාක්ෂණික ශිල්පියෙක් විදිහට. ඒකෙන් පස්සේ මට ආපහු අවස්ථාවක් හම්බ වෙනවා කලාවට අවතීර්ණ වෙන්න. ඒකත් එක්ක මම ආපු ගමන තමයි මේ දැන් මේ වෙනකන් මේ අද වෙනකන් මෙතනට ආවේ. දැන් පළවෙනි ඩ්‍රාමා එකනේ. මේක මෙච්චර බ්ලාස්ට් එකක් වෙයි කියලා හිතුවද? නෑ කොහෙත්ම නෑ. ඒ කියන්නේ අර කරපු වැඩත් එක්ක හිතනවා ප්‍රේක්ෂකාගාරය මේක වෙනස් විදිහට බාරගනී කියලා. ඒක හොඳ විදිහටද නරක විදිහටද කියන එක පොඩි චකිතයක් හිතේ තිබ්බා. මෙච්චර දුර එයි කියලා නම් අතරම හිතුවේ නැහැ. ඒ කියන්නේ සතුටුයි ආපු ගමන ගැන. ඉස්කෝලේදී මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ පාසල් යන කාලේ? පාසල් යන කාලේ ඒ කියන්නේ මේ කලාවට සම්බන්ධ ඒ කියන්නේ ඇත්තටම මම හිටියේ හොස්ටල් එකේ. ඉන්නකොට මේ හොස්ටල් එකේ අපි කට්ටිය මේ මාසෙට සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් වගේ ස්ටේජ් ඩ්‍රාමා එකක් පෙන්නනවා. ඒ කරන්නේ අපි හොස්ටල් එකේ කට්ටිය අර ඇඳවල් ඔක්කොම බෙඩ්රූම් වල ඩ්‍රෝම් තියෙන්නේ. ඩ්‍රෝම් එකේ එක පැත්තකට ඇඳවල් ටික තල්ලු කරලා ස්ටේජ් එකක් හදාගෙන මේ ඒක අපි නාට්‍ය කරනවා පෙන්නනවා. ඉතින් එහෙම කරලා ඒක තමයි ලොකුම ආසාව. ඊට පස්සේ අපි කට්ටිය මේක කරලා ඊට පස්සේ ස්ටේජ් එකට ගිහිල්ලා අපි කරා. ඊට පස්සේ තිස්ස සර්ගේ ඩ්‍රාමාස් අපි බලන්න යනවා. ඊට පස්සේ ඔය රාජ නාට්‍ය වල එහෙම ඩ්‍රාමාස් තිබ්බම බලන්න යනවා. ඒකත් එක්ක මේ හැබැයි මම කරේ චිත්‍ර නාට්‍ය විෂයක් විතර හැදාරුවෙත් නැහැ. අර ආසාවත් එක්ක ඉතින් මට තිබ්බා අධ්‍යක්ෂණය කියන පැත්තට ආසාව තිබ්බා. තිර රචනය සහ අධ්‍යක්ෂණය. ඒක පුංචි කාලේ ඉඳන් තිබ්බේ. ඔව් පොඩි කාලේ ඉඳන් තිබ්බේ හිණයක් ඒක. ඊට පස්සේ ඒත් එක මේක ගැන අර ඩ්‍රාමාස් ලියන්න අධ්‍යක්ෂණය කරන්නේ ඒවත් එක්ක අර විදිහට පුරුදු වෙලා ආපු ගමනක් තමයි මේක. සසංක ලස්සන හිනාවක් දැම්මා. දැන් කොල්ලෝ සෙට් එකක් එකතු වෙලානේ මේ වැඩේ කරන්නේ නේද? ඒ ගැන දැන් ප්‍රතිචාරات එක්ක හම්බෙන දැන් DOP කියලා හැමෝම දන්නවනේ මේ වැඩේ ඇතුලේ නේ. What do you think about Pratichar? I job a commercial documentary side music videos side my first trailer අත්තම කතාව කිව්වොත් එහෙම මුලින්ම පටන් ගන්නකොට තිබ්බ ප්‍රතිචාර නෙමෙයි දැන් තියෙන්නේ. මුලින් පළවෙනි එපිසෝඩ් එක බලනකොට මොකද්ද මේ කරලා තියෙන්නේ කියලාලා ගෙදරින් බයින තැනට තිබ්බා. අත්තම කතාව ඒක. ඊට පස්සේ දැන් එන ප්‍රතිචාරات එක්ක බලද්දි ලොකු සතුටක් තියෙනවා. මොකද මගේ ෆස්ට් ටෙලිග්‍රෑම් එක මෙච්චර බ්ලාස්ට් එකක් වෙයි කියලා. ඒ කියන්නේ මම හිතනවා මේක බ්ලාස්ට් එකක් කියලා. මොකද එළිය මිනිස්සු ඒකට ලියන පෝස්ට් දැක්කහම, දාන කමෙන්ට්ස් දැක්කහම, අපිට එන ඉන්බොක්ස් මැසේජස් දැක්කහම මම පර්සනලි සතුටු වෙනවා මේ වගේ වැඩකට ඉන්වෝල්ව් වෙන්න පුළුවන් වෙච්ච එක. සසංක කියන්නේ කවුද කියලාත් අපිට කියන්නකෝ. මම සසංක මං ඉන්නේ ගම්පහ උඩුගම්පල කියන ප්‍රදේශයේ. මගේ මූලික අධ්‍යාපනය ලබන්නේ උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයෙන්. ඊට පස්සේ ශිෂ්‍යත්වයට පාස් වෙලා මම එනවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. 13 වසර වෙනකන් ඉන්නේ බණ්ඩාරනායක විද්‍යාලයේ. උසස් පෙළ හදාරන්නේ වාණිජ විෂයෙන් සමත් ඒලස් ඉවර වෙනකොටම මම එනවා මාධ්‍ය ආයතනයක කැමරා සහායකවරයෙක් විදිහට. ඊට පස්සේ කාලයක් යනකොට ඒකේ එහෙම වැඩ කරගෙන ඉඳලා ඊට පස්සේ මම එනවා ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකට. ඒ විදිහට තමයි දැන් ටික් කරගෙන යන්නේ. ඉස්කෝලේ යන කාලේ මේ හොඳ නිවේදකයෙක් කියලා මට ආරංචියක් ආවා. මොනවද කරලා තියෙන්නේ? මම සිංහල නිවේදකයෙක් විදිහට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කටයුතු කරා කාලයක්. ඒ කියන්නේ උසස් පෙළ ඉවරන ගමන් මම සිංහල නිවේදකයෙක් විදිහට කටයුතු කරා. සහ මේ මම මාධ්‍ය තරංගාවලි කිහිපයකම 1, 2, 3 අතර තියෙන ප්ලේස් වල මම ඉඳලා තියෙනවා ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට. ඒ විදිහට තමයි මම ගොඩක්ම ඉස්කෝලේ මාධ්‍යකයත් එක්ක තමයි සම්බන්ධය තිබ්බේ. මාධ්‍යකයත් එක්ක සම්බන්ධ වෙලා තමයි වැඩ කරේ සහ ඉස්කෝලේ තුරැද කණ්ඩායමත් එක්කත් මම වැඩ කරා. එතකොට රග කණ්ඩායමත් එක්ක මම පොඩි කාලයක් විතර වැඩ කරා. ඔය විදිහට තමයි වැඩ කරේ. එක දක්ෂකම් තිබිලා තියෙනවනේ. පාසලෙන්කත්. අපි ඩ්‍රාමා එකේ පුංචි කොටසක් බලලම ගිහිලා. ගිහින් බලන්න. Sir, can we tell mom that Darwa may have been ethical? Madam, Madam, with her name, sir, that comes out some of the negagne. Anitaka, Madam, to own any son with Darwa Hadagan Hadane. Even amateur was again in it. And Sir Hatava Mamakianapa. Madam Mohammed and Madam Mohammelapo Yanekayate. Bombay steam on it. හරි දැන් මේ සෙට් එක මෙතන මේ හරි අහිංසකයි වගේ හිටියට කවුරුත් අහිංසක නෑ කියලා මම නම් දන්නවා. අපේ වෙලාවෙ ඉඳන් කතා වෙච්ච දේවල් මට ඇහුණා. එක්කෙනෙක්වත් අහිංසක නෑ නේද? සසංකද ටිකක් කතා කරනවා වැඩි එක්කෙනා. ඔව්. ටිකක් වැඩිපුර කතා කරනවා. ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කරපු හින්දා වෙන්නේ නැති නේ. වෙන්නේ නැති සහ මම සෙට් එක ඇතුළේ එක්ක සාමාන්‍යයෙන් මේ ජොබ් එක ඇතුළේ මම සාමාන්‍යයෙන් මම මාර ෆ්‍රී සහ මම රිලැක්ස්. එතකොට ඒ විදිහට තමයි මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ හැටි. අනේ කොහොමද වැඩේට ඔයාට DOP විදියට ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බෙනවා. දන්න කට්ටියන් වගේම නොදන්න කට්ටියන්ගෙනුත් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. දැන් අමීරු ටිකක් කතා කරනවා අඩුයි. යාළුවා තමයි උදව් කරන්න ඕනේ. අවුරුදු කීයක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්ද මේක? අවුරුදු 15ක් විතර. දැන් කොහොමද හම්බෙන්නේ? ගම්පහ බණ්ඩාරනායක. අපි මේ චීෂති පාසල එන්නේ ගම්පහ බණ්ඩාරන විද්‍යාලයට. ඊට පස්සේ අපි 6 වසරේදී සාමාන්‍යයෙන් දන්නවා අපි දෙන්නව. ඒ කියන්නේ අපි දෙන්නට දෙන සාමාන්‍යයෙන් දන්නවා. යාර ලොකු අඳුනුම්කමක් නැහැ. ඊට පස්සේ අපි එනවා 9 වසරේදී ඉස්කෝලේ මීඩියා යුනිට් එකට. එනකොට මම ඉන්නේ සිංහල නිවේදකෙක් විදියට. අමන්ත ඉන්නේ සෝරි එතන නම මාරු වෙයි. මොකද මේ මම තව නමක් තියනවා කියලා කිව්වනේ පාවිච්චි කරන්න. ඒකත් එක්ක මේ ඔන්න අද ඒක එළියට දානවා. මම කතා කරනකොට අපි කතා කරනකොට කැමතියි. ඔව්. හේතුව මම ෆීල්ඩ් එකට ආවත් හරි මම පාවිච්චි කරන්නේ අමෙරිකන් කියන අරගෙන. අමෙරිකන් නම ලස්සනයි නේ හැබැයි. Thank you. ඉතින් ඒකත් එක්ක 9 වසරේදී මම සිංහල නිවේදකෙක් විදියට එනවා. ඊට පස්සේ අමිවරෙන්නේ තාක්ෂණික ශිල්පියෙක් විදියට. එයා සවුන්ඩ් ඉංජිනියර් කෙනෙක් විදියට තමයි එන්නේ. ඒතකොට ඒකත් එක්ක අපි දෙන්න ලොකු ක්ලෝස් මේ යාළුකමක් හැදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි මම කාලයක් යනකොට මට එක දවසක් ඉස්කෝලේ හම්බ වෙනවා මේ අපේ ඉස්කෝලේ ඉන්න නිසල් සුදාරක් කියලා අයියා කෙනෙක්. එයා තමයි මුලින්ම ඉස්කෝලේට අපේ ඒ කාලේ කැමරාස් කියන්නේ හේන මැජික් එකක්. ඇත්තටම මැජික් එකක් කැමරාවක් කියන්නේ. එයා තමයි අපිට මුලින්ම කැමරාවක් ඉස්කෝලේට අරන් ඇවිල්ලා මැජික් එක වෙන්නේ. ඊට පස්සේ අපි දෙන්නට පොඩි කිචියක් තියෙන අර කැමරාවක් මේ මොකද්ද මේ කියලා පොඩි ඉජියක් තිබ්බා. ඊට පස්සේ අපි දෙන්න මේ ඔය කැමරාවත් එක්ක ඉස්කෝලෙත් වැඩ කරලා ඔමම ඇවිල්ලා ඊට පස්සේ ලංකාවේ දැනට ටොප් ලෙවල් එකේ ඉන්න YouTuber කෙනෙක් එක්ක අපිට වැඩ කරන්න හම්බ වෙනවා. මට නම කියන්න බෑ. එතනින් තමයි අපේ දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක මීඩියා පැත්තට හැරෙන්න පටන් ගත්තේ. ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන තවත් දේවල් කතා කරමු. අපි බ්‍රේක් එකකට ගිහින් ඇවිත් අපි ඉක්මනටම බ්‍රේක් එකකට ගිහින් එනවා. මල්කිනිති සත්සියක් යහ පැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත්පෙන් පොදයි ඔයාලා ගොඩක් ආදරෙන් බලන ටේක් කෙයාර් ඩ්‍රාමා එක ගැන තමයි අපි කතා කරන ගමන් ඉන්නේ. අමීරු දැන් කතා කරා අඩුයිනේ. ඒකින්ද දැන් චුට්ටක් කතා කරන්න වෙනවා. කොහොමද ටේක් කෙයාර් ඩ්‍රාමා එකත් එක්ක ඔයා එකතු වෙන්නේ? සම්බන්ධ වෙන අවස්ථාවල දෙන්නේ කොහොමද? ටේක් කෙයාර් ඩ්‍රාමා එකට මට කතා කරේ අනුෂ්කයියා. මල්ලි මෙහෙම වැඩක් තියෙනවා අපි කරමුද කියලා. කරන්න තියෙන සසංකත් එක්ක කියලා කිව්වා. මම දෙවරක් හිතන්නත් මං හා කිව්වා. මොකද මගේ සසංකමගේ යාළුවා. අවුරුදු ගණනක් දන්නවා. වැඩේට හා කියලා වැඩේ ස්ක්‍රිප්ට් බලලා අපි වැඩේ කරා. දැන් සසංක ගැන මේ සසංක ගැන නෙමෙයි අමීරු ගැන ගොඩක් කට්ටිය දැනගන්න කැමතිනේ. සසංක ගැන සසංක කිව්වනේ. දැන් අමීරු ගැනත් සසංකට කියන්නේ වෙයිද? නෑනේ. අමීරු ගැන චුට්ටක් කියන්නකෝ අපිට විස්තර ටික. මම අමීරුත් තනගේ මම ඉන්නේ ගම්පහයක් කල. මේ වෙනකොට විවාහකයි. සෙට් එකේ ඉන්න එකම සෙට් එකේ මුලින්ම මැරි කරපු එකනා තමයි අමීරු කියන්නේ නේ. මයි සසංකේ දෙන්නම ෆීල්ඩ් එකට එකට එන්නේ. එකම කාලේ එකම ජොබ් එකකින් අපි දෙන්නම එන්නේ. ඊට පස්සේ මට කලින් සසංක ෆ්‍රීලන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම ෆ්‍රීලන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මගේ දෙවෙනි ටෙලිග්‍රාම එක මේක පළවෙනි එකටත් මට මාව සජෙස්ට් කරේ අනුෂ්කයියි අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් වින්සිත මල්ලි. ඒ වැඩේ ඉවරයි මේ වෙද්දි. ඊට පස්සේ දෙවෙනි එකේ ටේක් කියා ඒකත් හොඳ වැඩක් වුණා. ෆුල් බ්ලාස්ට් එකක් වුණා නේ. ඔව්. හරි අපි ඩ්‍රාමා එකේ පුංචි කොටසක් බලලා ආයෙ කතා කරමු. ඉස්ත වාසල ස්මෝක් එකම කරනවද? ඔව් ඉඳලා හිටලා ඒකනම් අපිට නවත්ත ගන්න වෙනවා. මොකද ඊළඟ පාර heart attack එකක් ආවොත් ඒක මීට වඩා දරුණු වෙන්න පුළුවන්. ડોක්ටර් අපිට වාසලව බලන්න පුළුවන්ද? පුළුවන්. දැනට එක්කෙනෙක් විතරක් ඇතුළට යන්න. අනිත් එක මේ මිස්ටර් වාසල පොඩ්ඩක් කතා කරගන්න පුළුවන් වුණ වෙලාවෙ ඉඳලා ඔයාගේ නම තමයි කියෝ කියෝ හිටියේ. ඒ නිසා ඔයා ඉක්මනටම ඇතුළට යන්න. නැත්තම් එයාට ආයි heart attack එකක් එනවා. This is Menaka. අපි අද දවසත් මිස්ටර් වාසල හොස්පිටල් එකේ පොඩ්ඩක් තියාගමු. මොකද අර මම කලින් කිව්වා වගේ රිස්ක් එක තාම තියෙනවා. ඒක නිසා මේ එයාව අදත් අපි මොනිටර් කළා. ඊළඟට එන රිපෝට් එකත් හොඳ වුණා. ඒක උදේට ඩිස්චාර්ජ් කරනවා. අනිත් එක තමයි මේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට තව දවස් 3කින් එයාව එක් කරගෙන යන්නත් ඕනේ. find out. Why unnatural? Kita ke? वहाँ से लोग नहीं कहता करे, ऐतरों टेन अनुष्क මේ වැඩේ මේ ස්ක්‍රිප්ට් එක හරි විශේෂයි. ඉස්සරහට වෙන දේ මොකක්ද කියන එක කාටවත් කොහෙත්ම හිතාගන්න බෑ. එහෙම හිතාගන්න තැනක් ඔයා තියන්නේ නැහැ. අපි ස්ක්‍රිප්ට් එක ගැන කතා කරමු. මේක ස්ක්‍රිප්ට් එක ඇත්තටම හැදෙන්නේ ගිය අවුරුද්දේ මැයිවල වගේ. මම ඒ වෙනකොට මේ දිනක්ෂි ප්‍රියසාත් ප්‍රසන්න දෙකම් පිටි ඒගොල්ලොත් එක කරා එක වහලකට අන්ඩවන් රූප් කියලා වෙබ් සීරීස් එකක්. ඒකෙන් පස්සේ මම දැක්කා දිනක්ෂි අක්කගේ ඇතුලේ තියෙනවා කවදාවත් කවුරුත් මේ වෙනකන් එළියට අරගෙන නැති ලොකු කැපැසිටි එකක්. ඉතින් මම ඒ වෙනකොට රෙබේකා දිඩ්රුක්ෂිත් එක්ක වැඩ කරලා තිබ්බා. රෙබේකාත් එක්ක සෑහෙන වැඩ කීපයක් කරලා තිබ්බා. ඒතකොට එයාගේ කැපැසිටි එකත් හඳුනගෙන හිටියේ. මට ඕන වුණා මේ දෙන්නම එකට එකතු කරලා වැඩක් කරන්න. එතකොට මේ මම ඒකට එකක් හිතුවා. ඒ කියන්නේ මට හැබැයි ඊළඟ ආසාවති වෙබ් සීරීස් එකකට ටෙලිග්‍රෑම් එකක් කරන්න. ඒකත් එක්ක මේ දෙන්න එකට ඉන්න එක කොහොම වෙයිද කියලා නිකන් මට හිතුණා. ඒකත් එක්ක මට හිතුණා වෙනසක් වෙයි, ලොකු බ්ලාස්ට් එකක් වෙයි කියලා හිතුණා ඒකෙන්ම. ඉතින් ඒකත් එක්ක මම ස්ක්‍රිප්ට් එකක් කල්පනා කරලා කල්පනාදී ස්ටෝරි එක මුලින්ම ආවා මේකට මුලින්ම හැදිච්ච එක. ඊට පස්සේ ඒක ටික කාලයක් ඔළුවේ වැඩ කළා යම් තාක් දුරට ඩෙවලොප් වුණා. ඊට පස්සේ මම මේක අරගෙන ප්‍රොඩියුසර්ලා යන පටන් ගත්තා ටෙලිග්‍රෑම් එකක් කරන්න. ඊට පස්සේ මුලදී එහෙම හම්බුන්නේ නැහැ. පස්සේ පොඩ්ඩක් ඕක අතහැරලා දාලා ටික කාලයක් ගියා. ගියාට පස්සේ මම අර මේ කලින් තිර රචනය කරපු The Ice Body ඊට පස්සේ Under One Roof ඒ වෙබ් සීරීස් කරපු ප්‍රොඩියුසර්ලා කිව්වා මේ අපි තව වැඩක් කරමු කියලා. ඊට පස්සේ මම කිව්වා මෙහෙම ප්ලොට් එකක් තියෙනවා මේ කරන්න පුළුවන්. එයාලගේ කැමැත්තක් තිබ්බා සාරංග දිසාසය කර දාගෙන. මොකද The Ice Body එකේ සාරංග රෙබේකා දිරුෂික මේ පොඩි කෙමිස්ට්‍රි එකක් තිබ්බ නිසා එහෙම වැඩක් කරන්න පොඩි අයිඩියා එකක් තිබ්බා. මම කිව්වා හරි මංගව ස්ක්‍රිප්ට් එකක් තියෙනවා අපි මේ තුන් දෙනා දාලා කරමු කියලා. ඊට පස්සේ මම කිව්වා හැබැයි මේක මම එපිසෝඩ් 30කට ලියපු වැඩක්. මේ අරගොල්ලෝ කො එච්චර නම් යන්න බෑ. මේ 10කට පුළුවන් නම් කරන්න කියලා. පස්සේ මම ඕකේ කියලා එපිසෝඩ් 10කට ස්ක්‍රිප්ට් එක හදාගත්තා. හදාගෙන සාරංගය කියන රෙබේකාකට දිරුෂික මේ දිනක්ෂයකට තුන් දෙනාට කතා කරා. මේගොල්ලොත් වැඩේට කැමති වුණා. පටන්ගෙන අපි වැඩේ කරන්න ගියා. එතනදී කරන් යනකොට පළවෙනි ෂෙඩියුල් එකේ වෙච්ච පොඩි ප්‍රශ්නත් එක්ක ප්‍රොඩක්ෂන් එක සාරංගය අතර යනවා. මේ සාරංග දිසාසේකර අය. ඒතකොට සාරංගය ප්‍රොඩක්ෂන් එක ගත්තට පස්සේ මේ අපි ඒක ඊළඟ ෂෙඩියුල් එක කරගෙන ගිහිල්ලා වැඩේ එඩිට් අපි කරින් කරපු ටික එඩිට් කරලා බලනකොට වැඩේ මාරුයි. ඉතින් හැමෝටම සැටිස්. ඊට පස්සේ වැඩේ අරන් එනවා අපි ITN එකට. ITN එකේ මිස්ටර්ස් දර්ශන ගාවට ආවට පස්සේ මේ මේක ටෙලි ඩ්‍රාමා එකක් වෙනුවෙන්ම කරපු එකක්ද? නෑ, මුලින්ම ඒක වෙබ් සීරීස් එකක් විදිහට තමයි. يعني මගේ මුලින්ම ඉනිෂියල් අයිඩියා එක තිබ්බේ එපිසෝඩ් 30ක වැඩේ එපිසෝඩ් 10කට කඩලා තමයි මුලින්ම ෂූට් කරේ. ඊට පස්සේ ITN එකට අරන් ගාලා දැන් මිස්ටර්ස් දර්ශන පළවෙනි එපිසෝඩ් එක බැලුවට පස්සේම ඕකේ වුණා. ඊට පස්සේ අපි කතා වුණේ එහෙනම් මේක අපි තව එපිසෝඩ් 30කට වගේ අදිමු කියලා. ඒ කියන්නේ එතකොට මගේ ඔළුවේ ඉනිෂියල් අර තිබ්බ අයිඩියා එකම මම එතකොට එපිසෝඩ් 10 30කට වෙනකන් ලියන්න පටන් ගත්තා. ඒ විදිහට තමයි ස්ක්‍රිප්ට් එක හැදුනේ මේ වෙනකන්. දැන් දිනක්ෂි අක්කව අපි මේ වගේ චරිතකින් කවදාකවත් දැකලා නැහැ. ටෙලි ඩ්‍රාමා එකක් ඇතුලේ. එච්චර විශ්වාසයක් තිබ්බේ කොහොමද? දිනක්ෂි අක්ක තමයි මේකට හරියනම කෙනා. රෙබේකා අක්ක තමයි අසේනි චරිතයට හරියනම කෙනා කියලා. විශ්වාස අසේනිගේ කැරක්ටර් එක කරන රෙබේකා අක්කත් මම හිතන්නේ ඒ වෙද්දි ටෙලි ඩ්‍රාමා වල අපිට පැනිච්ච කෙනෙක් නෙමෙයි. විශ්වාසය ගැන ඒ දෙන්නත් එක්ක වැඩ කරලා තිබලා ඒ දෙන්නයි කැපැසිටි එක මම දැක්ක නිසා තමයි මට ඒ විශ්වාසය ආවේ. ඇත්තටම දිනක්ෂයක් කියන්නේ මේ කියන්නේ මේ තුන් දෙනාම වැඩට ආවට පස්සේ ඒගොල්ලෝ උඩරිමේම වැඩේට මහන්සි වෙනවා. මේ කැරක්ටර් එකේ වලට ආසක්ත කරගෙන මාර විදියට මහන්සි වෙලා ස්ටඩි කරලා මාර විදියට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරනවා. ඒකට මම ඒක අර දෙන්නගෙන් දැක්කා. ඒ දෙන්නත් එක්ක වැඩ කරලා තියෙන නිසා. ඉතින් මට මේ කැරක්ටර් දෙක මම ඒගොල්ලන්ට දුන්නම මේ දිනක්ෂයක්කෙත් කියවලව මල්ලි මන් ඔයා දෙන්නේ මට මොන කැරක්ටර් එකද? ඊට පස්සේ මම කිව්වා අක්කේ මේනකයි කැරක්ටර් එක කියලා. ඊට පස්සේ මේ අක්කට පොඩ්ඩ බයක් හිතුණා මේ මේක මම කරලා මොකක් හරි මිනිස්සු කියයිද? වාට ෂුවර්ද එහෙම කියලා. මට ඊට පස්සේ මට වුණා ඒ වෙනකොට අර මේ දිනක්ෂයක්ක මෙහෙම කැරක්ටර් එක කරයි කියලා කොහොමත් ඔඩියන්ස් එක හිතන්නේ නැහනේ. අනිත් එක අසේනී කැරක්ටර් කරේ බේක කරයි කියන එකත් ඔඩියන්ස් එක හිතන්නේ. ඒතකොට මේ දෙක තමයි මට chance එක මම risk එකක් විතර ගත්තේ මේ හරි මම මේ දෙක මේ විදිහට මාරු කරලා බලනවා කියලා. අන්තිමට ඉතින් ඒක හරි ගියා ඉතින්. වැඩේ සාර්ථකයි නේ. හිතපු දේ සාර්ථක වුණා. සසංක මේ වැඩේට යූස් කරපු කැමරා එක මොකක්ද? අපි මේකේ යූස් කරේ FX3 කියන කැමරා රිග් එක Sony. සහ ලෙන්ස් විදිහට අපි යූස් කරා CP2 කියන ලෙන්ස් යුනිට් එක තමයි පාවිච්චි කරේ. කැමරා යුනිට්ස් දෙකක්. පාවිච්චි කරේ. ඒ කැමරා එක යූස් කරන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබ්බද? විශේෂ හේතුවක් කියන එක මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි එළියට අපි මේ ටෙලිග්‍රෑම් එක කරන්න මොකද මගේ ෆස්ට් ටෙලිග්‍රෑම් එක. එතකොට සහ අමන්තත් මට ටෙලිග්‍රෑම් ගැනම අමන්ත කලින් වැඩ කරලා තියෙන හින්දා මට කිව්ව කතාවක් තමයි අපි එළිය ටෙලිග්‍රෑම් ගොඩක් වෙලාට යූස් කරන්නේ A73 සහ 5D Mark 4 කියන කැමරාස් වලින්. අපිට වුණාවත් තිබ්බා මේක පොඩි මේක තවත් එක ටෙලිග්‍රෑම් එකක් විදිහට ෂූට් කරන්න නැතුව මේකේ අපිට ඩෙප්ත් එක හදාගන්න සහ අපේ ෆ්‍රේම්ස් වල තියෙන අපි ප්‍රී ප්‍රොඩක්ෂන් වල කරලා තියෙන වර්ක් අවුට් එක අපිට හරියටම ගන්න ඕන හින්දා අපි try කරා මේකට FX3 කියන යුනිට් එක යනවා කියලා. දැන් මේ මං අහන්න යන ප්‍රශ්නේ මේක මගේ එකක් නෙමෙයි. මම ටේක් කෙයාර් ඩ්‍රාමා එක බලලා කමෙන්ට්ස් කියවන් යද්දි මම දැක්කා එක තැනක මේ කැමරාමන්ගේ අත වේවුලනවද දන්නේ නැහැ. ඇයි මේ කැමරාව වේවුලනවා වගේ දැනෙන්නේ කියලා. ඇත්තටම කැමරාමන් වේවුලනවද? මොකක්ද එතන වෙන්නේ? මොකක්ද හේතුව? මෙහෙමයි කිය අපිට ගොඩක් වෙලාට අපි මේ වැඩේ කරන්න කලින් මේ සීන් එක අපි මේ විදිහට හොඳයි කරොත් හොඳයි නේද කියලා මම අමන්ත සහ අනුෂ්කයියා සහ කාස්ටින් එකේ වෙලේ ඉන්න කට්ටියත් එක්ක අපි කතා කරනවා. ඒ කතා කරනකොට අපි දැකපු දෙයක් තමයි මේගොල්ලන්ගේ ඒ වෙලේ තියෙන මූවමන්ට් එක. ඒ කියන්නේ ඇක්ට් එක ඇතුලේ තියෙන මූවමන්ට් එක අපිට ෆ්‍රේම් එක ඇතුලේත් පෙන්වන්න පුළුවන් නම් සාමාන්‍ය ස්ටඩි ෆ්‍රේම් එකක් ඇතුලේ ඇක්ටර් කෙනෙක් කොහේ නටනවට වඩා අඟපානවට වඩා බලන කෙනාගෙත් ඒ ටෙන්ෂන් එක අපිට පෙන්වන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ වෙයි කියන එක තමයි අපි ප්ලෑන් කරේ. එතකොට අපි මේ වැඩේදී ඇතුළේ ප්ලෑන් කරපු දෙයක් තමයි කැමරා එක කියන්නේ බලන viewer කියන්නේ ඒ වෙලේ එතන හිටිය යුතුයි කියන එක තමයි අපි ප්ලෑන් කරපු දෙය. මොකද එයා තවත් එක නරඹන්නෙක් නැත්නම් තවත් එක viewer කෙනෙක් විදිහට තියනවට වඩා එයා වෙල ඒ සීන් එක ඇතුළේ එයත් ඉන්න මූඩ් එක අපිට ගේන්න උවමනාවක් තිබ්බා. ඒක තමයි අපි try කරේ. මොකද ඉන්ටර්නැෂනල් වැඩ දැක්කොත් එහෙම ෆිල්ම්ස් ඒවා වෙබ් සීරීස් ඒවා සීම ඕන දෙයක් බැලුවොත් එහෙම ඒ ටෙන්ෂන් එක ඒ ආටිස්ට් ඒ වෙලේ ඇක්ටර් රඟපාන ඒ මූඩ් එක ඒ ටෙන්ෂන් එක වේවා හැපි එක වේවා සෑඩ් එක වේවා ඕන දෙයක් ඒ ෆ්‍රේම් එක ඇතුළේත් ඒ වර්ක් අවුට් එකම කරලා දිනවා. අපිටත් උවමනාවක් තිබ්බා මේ වැඩේ ඇතුළේ කරන්න. අපි කරා අපේ පැත්තෙන් අපි සාර්ථකයි. ඔඩියන්ස් එක ගත්ත විදිය පොඩි අසාර්ථකත්වයක් තියෙනවා. හරි. අමයුරු මේ වැඩේ අතර වෙනසක් කරන්න DOP විදියට වෙනසක් කරන්න ඔයා හිතපු විශේෂ දේවල් මොනවා හරි තියෙනවද? ඔව් අපි ලයිටින් පැත්තෙන් සෑහෙන විශේෂ දේවල් කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටෙලිග්‍රෑම් එක නොකරන දේවල් අපි කරන් try කරා. අනුෂ්කය එවන අපි රෙෆරන්ස් මල්ලි මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්ද කියලා. ඒ වුණාට අපිට පොඩි සීමා තියෙනවා. මොකද මේක ටෙලිකාස්ටෙන් වැඩක් ටීවී කියන්නේ ඒකත් එක්ක පොඩි ලිමිටේෂන් තිබ්බා. ඒ වුණාට අපි පුළුවන් තරම් try කරා අපිට ඕනේ දේ අපි එළියට දෙන්න. දැන් දෙන්න DOP ලා විදිහට එකටනේ වැඩ කරන්නේ මේ වෙලාවෙදී. ඉස්සරහට දෙන්න වෙන වෙනම වැඩ කරන්න plan කරලා තියෙනවද? මුලින්ම අමයුරු උත්තරයක් දෙන්නකෝ ඒකට මට. අමයුරුනේ කතා කරන අඩුම කෙනා. ඔව් මම සාමාන්‍යයෙන් කරන්නේ documentary campaign ඩිජිටල් කමර්ෂල් වගේ දේවල් මම සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වගේ වැඩ ඉස්සරහට කරන්න තියෙනවා. ටෙලිග්‍රෑම් පැත්තෙන් ඉස්සරහට යන්න මට වැඩි කැමැත්තක් නැහැ. මේ වගේ ලස්සන ස්ක්‍රිප්ට් එකක් ආවත් කරන්න අදහසක් තියෙනවා. සසංක දැනටත් මම වැඩ කරගෙන යනවා කිය. සාමාන්‍යයෙන් මට අයිඩියා එකක් තියෙනවා ටෙලිග්‍රෑම් ෆීල්ඩ් එකේ මගේත් අයිඩියා එක තියෙන්නේ ටෙලිග්‍රෑම් ෆීල්ඩ් එකේ මේ ඇති කියන එක. මොකද බේතන්ට කොටුවෙන් හොඳ නෑ කිසිම දෙකට කොටුවෙන් හොඳ නෑ. ඒ නිසා ඉස්සරහට වැඩ තියෙනවා. ඒ කියන්නේ මේකෙන් පස්සේ අපිට ටෙලිග්‍රෑම් එක DOP කෙනෙක් විදියට සසංකව තමයුරුව අදකින්න හම්බෙන්නේ නැද්ද? එයා වැඩේ ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක හොඳ වුණොත් වැඩේ යනවා කියලා. ඔව් ඒ කියන්නේ ඒක අර ගොඩක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා කියන කතාවක් නේ අර දැන් එතනින් පස්සේ මේ නෑ ඇත්තටම අපි මම ටෙලිග්‍රෑම් එක මුලින්ම එන්න කලින් මම ටෙලිග්‍රෑම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වැඩ වෙන විදිහ බැලුවා. ඒක මම සහ අමයුරු වැඩ කරන්නේ කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට ඒ ස්ටෑන්ඩඩ් දෙක දැක්කහම අපිට තේරෙනවා මේ ස්ටෑන්ඩඩ් එක තව මීට වඩා හැදිය යුතුයි. එක්ක අපේ ජෙනරේෂන් එකෙන් හරි අපි අනුෂ්කයියා මම අමන්ත අපි හැම වෙලෙම කතා කරන්නේ අපේ ජෙනරේෂන් එකේ හරි මේක තියෙන ස්ටෑන්ඩඩ් එක හැදිය යුතුයි. මොකද කාලයකට කලින් අපේ සීනියර්ස්ලා කියන්නේ 2002 2001 වගේ ඒ කාලේ තිබ්බ ටෙලිග්‍රෑම් වල තියෙන ස්ටෑන්ඩඩ් එක අද නැහැ. ඒ ස්ටෑන්ඩඩ් එක හැදිය යුතුයි. අපේ ජෙනරේෂන් එකේ හරි ස්ටෑන්ඩඩ් එක හැදිය යුතුයි. නැත්නම් ස්ටෑන්ඩඩ් එක හැදෙන්නේ නැත්නම් අපි ඉවත් වෙ යුතුයි. ඒ මතේ තමයි මම ඉන්නේ. ඉතින් ඒ වගේ ස්ටෑන්ඩඩ් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් වැඩක් හම්බ වුණොත් මම අනිවාර්යෙන් වැඩ කරනවා. අමන්තත් එහෙම වැඩ කරයි. ඉස්සරහට කොහොමත් කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ තමයි රැඳෙන්න බලාපොරොත්තු තියෙන්නේ. කමර්ෂල් සහ ඩොකියුමන්ට් කියන ඉන්ඩස්ට්‍රි එකේ. ඒ විදිහට තමයි වැඩ කරන් යන්න හිතාගෙන ඉන්නේ. දැන් DOPලා දෙන්න විදිහට ඔය දෙන්න කොහොමද වැඩ බෙදාගත්තේ? දැන් සාමාන්‍යයෙන් ්‍රාමයක ඉන්නේ ඩියෝපිල එක්කෙනයි නේ. ඒකන අපි කතා කර මනුෂ්කකින් ඒන තහන්න ඕනේ. කොහොමද වැඩේ වෙදාගත්තේ? වැඩේ ඇතුළයක් මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ෆ්‍රේම් එක ඇතුළේ මේක ඇත්තම කතාව මේක ලයිටින් සම්බන්ධව සම්පූර්ණ බැලු යමන්ත. මෙයාගේ අමන්තක තම සම්පූර්ණයම මේගේ ලයිටින් පැත්ත සම්පූර්ණයම අමන්තගේ. සහමං අමන්තත් එක සමාලාට කතා කරන අමන්ත මාත්තක ගොඩක් කතා කරනවා සසාපි මෙහෙම කරු මේ ඇතුළ මේක මෙහෙම කරු මෙහෙම කරු මේක මේ විදිහ වුණොත් හොඳයි නේද සහ මේක ඇතුළේ ගොඩක් වෙලාවට අපේ කම්බිනේෂන් එක ගොඩක්ම ඇති වෙලා තියෙනවා මේක ඇතුළේ ෆයිටින් සීන්ස් එතනින් ගියාම මොකක් හරි ප්‍රශ්නයක් ඇතුළේ කතා කරනකොට ඒ හැම සීන් එකක්ම වන් ටේක් අපි ෂූට් කරේ එතකොට ඒ වන් ටේක් ෂූට් කරනකොට අපි ෆ්‍රේම් එකත් බලන්න ඕනේ අපි දෙන්නගේ අයි කන්ටැක්ට් එකත් හැදෙන්න ඕනේ එතකොට ඒ වෙලාවට තමයි ගොඩක් වෙලාවට අපි දෙන්න කම්බිනේෂන් එක වැඩිම තිබ්බේ DOPලා දෙන්නෙක් වැඩේට එකතු කරගන්න හේතුවයි. ඒකට හේතුව උනේ අර මම කලින් කිව්වනේ අපි මේ පළවෙනි ප්‍රොඩියුසර් යටතේ වැඩේ කරනකොට ඒතර ෆස්ට් ෂෙඩියුල් එකක් කරා කියලා. ඒකේ අපේ කැමරා මේ DOP විදිහට හිටියේ විශ්වජිත් කරුණාරත්න කියන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දක්ෂ අධ්‍යක්ෂකවරයා. එතකොට එයාත් එක්ක වැඩ කරාට පස්සේ ඊළඟ ෂෙඩියුල් එකදී එයා පොඩ්ඩක් බිසි වුණා ෆිල්ම් එක වැඩත් එක්ක. ඊට පස්සේ අපිට වෙන DOP කෙනෙක්ට යන්න වුණා. ඊට පස්සේ සාරංගයට පොඩි බයක් තිබ්බා. එයා කිව්වා එහෙමනොත් අපි වෙන ඊළඟ ෂෙඩියුල් එක පොඩ්ඩක් පවරක්කු කරමුද කියලා. ඇසේ මේ මයි ප්‍රඩක්ෂන් මැනේජර් වින්සිත අපි දෙන්න කතා වුණා මේ එහෙම නැහැ අපි මේ අමීරුව දාගමු අමීරුවේ ඊට පස්සේ අනිත් කැමරාවට සසංකව දාගමු කියලා. ඊට පස්සේ මම සාරංගයෙන් හිතුවා මේ දෙන්න ඉන්නවා මේ ඕකේ ඊට පස්සේ සාරංග ඒත් පොඩි බයක් තියෙනවා මල්ලි අලුත් දෙන්නේ මේ කමන්න නැද්ද එහෙම කියලා. සමහරව අයියෝ බය වෙන්න එපා මම මේ දෙන්නත් එක්ක වැඩ කරලා තියෙන්නේ මම ඒවා කීම ගන්නවා අපි මේ දෙන්නත් එක්ක වැඩේ යමු කියලා. ඊට පස්සේ වැඩේ පටන් ගත්තොත් සාරංග කියලා ආය ෆුල් සැටිස් මේ දෙන්න ගැන අමීරුත් එක මම කීප වැඩ කීපයක්ම කරලා තියෙනවා. ඒතකොට අමීරු දන්නවා මට මොකද්ද ඕනි කියන එක. මම කියන්නක් කලින් එයා ඒක හදලත් ඉවරයි සමහර ලයිටින් වලින් එහෙම. ඊට සසංකත් එක මම ඊට කලින් එකපාරක් වගේ වැඩ කරන්න හම්බුනේ. දැන් මේ වැඩේ යනකොට සසංකත් දන්නවා ඔල්රෙඩි මට මොකද්ද ඕන කියලා. එතකොට මාව තේරුම් ගත්ත DOPලා දෙන්නෙක් විදිහට මට මාර පහසුයි මේ දෙන්නත් එක වැඩ කරන්න. මේ දෙන්න ඉතින් අර වැඩ කරන්නේ නැහැ කොට ඉස්සරහට මගේ මං වැඩක් කරොත් අනිවාර්යයෙන්ම ගන්නවා. ඒක හරි. අනුෂ්කයියා සාමාන්‍යයෙන් වැඩක් කරොත් මොකද අපි මම අනුස්කයක කලින් වැඩ බල්ලා තියෙනවා සහ මං අනුස්කත් එකක වැඩකරු පලවෙනි වැඩිය එතකොට ඉස්සරහට අනුස්කයියා මේ ස්ටෑන්ඩඩ් එකෙන් ඉහළ වැඩක් ගෙනවුත්තරෙන පහළ වැඩක් ගන්න ගැන මම උදාහරණ දන්නවා ඒ නිසා අනුස්කයියා ඉස්සරහට තව වැඩක් කරොත් සහ මේ වගේ ස්ටෑන්ඩඩ් එකක් එක්ක තියෙන ස්ක්‍රිප්ට් එකක් ආවොත් එහෙම අනිවාර්යෙන් වැඩ කරනවා හරි අපි බ්‍රේක් එකකට යන්න ඕනේ ඊට කලින් සසංකට ඒ වගේ මයමිරියට thank you so much අපිත් එක්ක එකතු වුණාට ඔය දෙන්නගේ වැඩ සාර්ථකව කරගන්න wish කරනවා මේ වගේම වැඩකින් ආයේ එහෙනම් අපි හම්බෙමුනේ ඔව් අනිවාර්යයෙන් හරි එහෙනම් අපි break එකකට ගිහින් එන්න අරින මල් කිනිති සත්‍යයක් යහපැතුම් වරම්මන ප්‍රේමයෙන් සත්‍යයනීය පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොදයි බ්‍රේක් එකෙන් පස්සේ අපිත් එක්ක තව දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා අපිට ඒකයා ඩ්‍රාමා එක ගැන තමයි කතා කරන ගමන් ඉන්නේ අපිත් එක්ක ප්‍රොඩක්ෂන් මැනේජර් ඒ වගේම මේකප් ආටිස්ට් ඒ දෙන්නත් එකතු වෙලා ඉන්නවා මේකප් ආටිස්ට් රන්දික ටිෂාන් අයිබන් සුබ දවසක්. ඊට පස්සේ ඉන්නවා ප්‍රොඩක්ෂන් මැනේජර් වින්සිත විනෙත්. අයිබන්. අයිබන්. එයා ගැන තමයි ලොකු කතා ගොඩක් තියෙන්නේ. ඒටි කියන්නද? කියන්න එපාද? මෙතන ඉන්න පොඩිම එක්කෙනානේ. සෙට් එකේ ඉන්න පොඩිම එක්කෙනා. වයස 22යි. 22යි. ඒ වයසෙන් විතරයි පොඩි. වයසෙන් විතරද පොඩි. හරි. මම හිතන්නේ දෙන්න යාළුවෝ වගේනේ. හොඳක් හොඳ යාළුවෝ. ගොඩ යාළුවෝ. වින්සිත ගැන විස්තර ටිකක් කියන්නකෝ මට. ඔව් මම වින්සිත විනෙත්. මගේ ගම කෑගල්ල රුවන්වැලේ තමයි මගේ ගම වෙන්නේ. එතකොට මම අධ්‍යාපනය හැදෑරුවේ කෑගල්ල ස්වර්ණජයන්ති මහාවිද්‍යාලයෙන්. ඇත්තටම මම අද මෙතන ඉන්නේ මගේ පාසල හින්දා. ඒ පාසලෙන් ලැබිච්ච පන්නරේ හින්දා. මම දැන්ට මගේ උසස් අධ්‍යාපන කටයුතු NSP හරිස කරගෙන යනවා. සතුටුයි ඉතින්. ඔය වයසට මේ වගකීම වැඩි නැද්ද? අවුරුදු 22ක් කියන්නේ පොඩි වයසක්. මට හිතාගන්න බෑ මං ආපු ගමන ගැන. පොඩි බොහොම පොඩි කාලෙකින් අත්‍තරම මේ ස්තුතිවන්තයට උන අනුෂ්කයියට මම මුලින්ම සම්බන්ධ වුණේ මේ ෆීල්ඩ් එකේ අනුෂ්කයියත් එක්ක. එදා ඉඳන් එයාගේ වැඩක මම අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ මටත් වෙලාවකට හිතෙනවා මම මෙච්චර ඉක්මනින් මගේ කියන්නේ මට ඇත්තටම ටාගට් එකක් තිබ්බේ නෑ මම මෙතෙන්ට එනවා කියන එක. මම එක එක දේවල් කරලා බැලුවා හැම දෙයක්ම. ඒ කියන්නේ ඇත්තටම මේ සෙට් එක පිටිපස්සින් හැම කියන්නේ කලා අධ්‍යක්ෂණය, සාය කලා අධ්‍යක්ෂණය, මේකප් සහ කොස්ටියුම් ඇරෙන්න අනිත් හැමදේම කරලා තියෙනවා. මට අන්තිමට ඉතින් මේක ටිකක් සෙට් වුණා. ඒකත් එක්ක කරගෙන ආවා ඉතින්. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් කලාවට ආසාවක් තිබ්බද? ඔව්. මම ඇත්තටම කිව්වොත් මේ 6 වසරේ ඉඳන්ම 6 වසරේ චිත්‍ර ඇරෙන්න අනිත් හැම සෞන්දර්ය විෂයම කරා. ඒ කියන්නේ ඔක්කොම කරලා බැලුවා ආසාවට. බැලුවා අන්තිමට තමයි ඩාන්ස් සෙට් කරා. ඊට පස්සේ ඩ්‍රාමා කියන්නේ මම වේදිකාවෙන් ඒක ෂේප් එකේ මගේ හරිය ඩාන්ස් ඉනුත් කරාද? ඩාන්ස් ඉනුත් කරා. නටන්නේ බෑ. මේ වේදිකාවේ තමයි මම මේ පන්නරේ ලබාගත්තේ මගේ පාසලෙන්. ඒ පාසලේ හිටපු ගුරුවරු ඒ හැමෝම එක්ක. ඊට පස්සේ මට උසස් අධ්‍යාපනය මම ඒ ලෙවල් කිට් වෙනත් එක මට ඇරියුම් ලැබෙනවා ජිනිදු පද්මශ්‍රී බණ්ඩාරගෙන්. ඒ කියන්නේ වේදිකාවට අපි ඒකෙත් තමයි රන්දික වඳුනාගන්නේ. ඒ කියන්නේ අපේ මේකේ හම්බෙන්න කලින් අපේ දිගු කාලින මිද්දමක් තියෙනවා රන්දිකයිත් එක්ක. එතනින් ඇවිල්ලා තමයි මෙතෙන්ට ආව. ඇත්තට මේ ඒ ගමන තමයි දෙන්නේ. හරි. රන්දික මේකප් ආටිස්ට් විදිහට ටේක් කෙයා එක එකතු වෙන්නේ කොහොමද ඔයා? මම අනුෂ්ක මල්ලත් එක්ක පළවෙනිම සහභාගී වෙනවා YouTube සීරිස් එක වැඩකට. ඉතින් එතනදී විනිසිත මල්ලි මාව යෝජනා කරලා ඒ හරහා මම ඒ කණ්ඩායමට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේකට සම්බන්ධ වෙද්දී මම හිතන්නේ විනිසිත මල්ලි වගේම රෙබෙකාක්වත් මාව යෝජනා කරලා තියෙනවා මේ නිර්මාණය වෙනුවෙන්. ඒ එහෙම තමයි මම මේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දී වැඩවලට කරපු නිර්මාණවලට කොච්චර ඇගීම් හම්බෙලා තියෙනවද? වේදිකා නිර්මාණ තමයි වේදිකාවෙන් තමයි මම පටන් ගන්න. එතකොට වේදිකා නිර්මාණ වශයෙන් ගත්තොත් එහෙම ජාතික මට්ටමේ සම්මාන 32ක් තියෙනවා. ගිය පාර නොමිනේෂන් හම්බු මේ නොමිනේෂන් තිබ්බ මේකට මේ සුමති සම්මාන වලට. ටෙලි කැමරා වර්ක් වලට නම් මට ජාතික මට්ටමේ සම්මාන නැහැ. ඉන්ටර්නැෂනල් ඇවෝඩ්ස් 4කට නොමිනේට් වෙලා තියෙනවා. එකෙන් 3ක් දිනාගෙන තියෙනවා ෂෝට් ෆිල්ම්ස් වලට. අනුෂ්ක මේ වැඩේ ඇතුලේ ටේක් කෙයා ඩ්‍රාමා එක ඇතුලේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕනි කියලා හිතලා තියෙනවා. මේ ඇත්තටම ඒ කියන්නේ මම දන්නේ මේක ලංකාවේ තියෙන දෙයක්. අර නිර්මාණයකින් සමාජයට පණිවිඩයක් දෙන්න ඕනි කියන එක මම දන්නේ කොහෙන්ද ආවේ කියලා. මම ඇත්තටම ටේක් කෙයා කරේ එහෙම පණිවිඩයක් දෙන්න අරමුණකින් නෙවෙයි. දැන් ඇත්තටම නිර්මාණයකින් සමාජයක් හදන්න පුළුවන් නම් අපි මීට වඩා ගව ගානක් ඈතින් ඉන්නේ. දැන් ඉන්දියාවේ අවුරුද්දට කොච්චර හැදෙනවද මේ ස්ත්‍රී දූෂණ, ළමා ව්‍යාපාරය, ඒ දේවල් වලට විරුද්ධව කොච්චර නිර්මාණ හැදෙනවා. හැබැයි මේ ඉන්දියාවේ දේවල් නැවතිලා නැහනේ. අර ෆිල්ම් බලවම අපිට ඇඬෙනවා. ඒ තරම් අති සංවේදී විදිහට ඒව හදන්න. එහෙම බලවට ඒව ඉතින් නැවතිලා එහෙම නැහැ. එතකොට නිර්මාණයක සමාජයක් හදන්න බෑ. මිනිස්සු වැරදි කරන කෙනා කොහොම කරත් වැරදි කරනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ නිර්මාණ වුණත් ළමයිට පෙන්වන්න සුසුසු කිව්වට මම හිතන්නේ අවුරුදු 15 උඩයට පෙන්වන්න ඕන. මුල් කාලේ වගේ රැල්ලක් තිබ්බනේ. තිබ්බා. ළමයිට පෙන්වන්න බෑ. ළමයි එක්ක බලන්න බෑ එහෙම කියලා. මම කියන්නේ ළමයිට පෙන්වන්න ඕන ඇත්ත සමාජයේ ස්වරූපය. අපි නිකම් බොරුවට ෆැන්ටසි විතරක් යාලට මවලා ඊට පස්සේ යාලට මේක තමයි මේ ඇත්ත ලෝකය කියලා බොරුවට බොරු ලෝකයක් මවන එක ඇත්තම මේ ප්‍රැක්ටිකලි එක හරිය අසාර්ථක දෙයක්. ඊට පස්සේ යාලා සමාජයට ගියාම අතරමං වෙනවා. ඉතින් අපි වෙන්නන්න ඕන නිර්මාණයකින් මේක තමයි ඇත්ත ලෝකය. ඇත්ත ලෝකය තමයි මේ දේවල් වෙන්නේ. මෙහෙම දේවල් වෙනවා කියලා යාලට පෙන්වලා තිබිලා ඊට පස්සේ ඒකට අපි ඒවලව හුරු කරනවා නම් ඒකත් එක්ක යාලව ගයිඩ් කරනවා නම් මේ සමාජ හොඳ තැනකට අරන් එන්න පුළුවන්. හරි. දැන් ඔයා වැඩි වයසක කෙනෙකුත් නෙමෙයිනේ. අපි දැන් ගොඩක් පාරක් ඒක කිව්වනේ. මේ අදහස අතරම කොහොමද එන්නේ? අදහස එන්නේ ඉතින් අතරම මම ගොඩක් ෆිල්ම්ස් ටීවී සීරීස් එකෙන් බලනවා. ඒකත් එක්ක අර මට මන් දන්නේ මම කැමති ජොන්ර් එක සාමාන්‍ය මේ විදිහට මම ලියවෙන්නේම මේ විදිහේ ඒවා. මම හිතන්නේ ඒක මම කැමති දේ. එතකොට මේ වෙදි කොච්චර ප්‍රමාණයක් ලියපු වැඩ තියෙනවද? වෙබ් සීරීස් දෙකක් තියෙනවා, ෂෝට් ෆිල්ම් 3ක් තියෙනවා, තව ටෙලිග්‍රාම් එකක එපිසෝඩ් 40 වෙනකන් ලිව්වා. ඊට පස්සේ මේක ටේක් කෙයා එක. ඊළඟට එන වැඩේ මොකක් වෙයි වගේද අපිට හිතන්න පුළුවන්? ඊළඟ වැඩේ ගැන මම සෑහෙන හිතනවා. මොකද දැන් එන ප්‍රතිචාරات එක්ක ලොකු බයක් තියෙනවා. ඊළඟට කරන වැඩේ ෆේල් වුණොත් මම ෆේල් වෙතනේ. ඒකත් එක්ක මම සෑහෙන හිතන ඊළඟ වැඩේ ගැන තාම හිතන ගමන් ඉන්නේ. බලන්න ඒක ලොකු වගකීමක් ඇවිල්ලා තියෙනවා වගේ එකක් හිතනවා දර්ශකයන්ට. ඇත්තටම ලොකු වගකීමක් තියෙනවා. ඒක මේ කියන්න බැරි තරම් ලොකු වගකීමක්. මොකද ප්‍රේක්ෂක බලාපොරොත්තු වෙන ඊළඟට මොකද්ද මේගොල්ලෝ කරන වැඩේ කියන. එතකොට ඒක ෆේල් වුණොත් එහෙම ඒක මට බලපාන්නේ. ඒ නිසා මම සෑහෙන හිතනවා. අපි ඊළඟ වැඩේ ගැන කතා කරමු. ඉක්මනට වෙලාව බලලා ඇවිල්ලා. දැන් රන්දිකයි වින්සිතයි මේ හොඳ මේ ආලෝක කියවනේ කාලෙක ඉඳන්. රන්දික නමක් දාලා තියනවා නේද වින්සිතට? කමක් නැද්ද ඒක ඇහුවට? මේ මෙහෙන් hina වෙනවා දැන්. මේක මම අහපු විදියට. කියන්න ඕනේ. මේ කියන්නේ දැන් අපි නිර්මාණයක් කරද්දී නිර්මාණය වඩා හොඳට කරන්න අපි වෘත්තීයමය වශයෙන් යම් යම් මතගැටුම් ඇති වෙනවා. ඒවා වෘත්තීයමය වශයෙන් විතරයි. වයිට්ලින් එහාට පාදුගලික නැහැ. අපි හැම වෙලෙම හම්බුනහම ආයෙ සුහදව කතා කරනවා. ඒ එහෙම අපි දෙන්න අතර තමයි මම හිතන්නේ මේ නිතරම එහෙම ආගියුමන්ට් යන්නේ සහ ටිකක් ආවේගකාරී මේ මේ ප්‍රකාශ ඇති වෙන්නේ අපි දෙන්න අතර. හැබැයි ඒක සුළු මොහොතයි. ඊට පස්සේ අපි දෙන්න ඒ කියන්නේ ෂෙඩියුල් එක ඔන් වෙන්නේ කලින් විතරයි. ඔන් වුණාට පස්සේ නෑ. සාමාන්‍ය විදියට යාළුවෝ වගේ ඉන්නවා. ඉතින් අපි අන්තිම ෂෙඩියුල් එක වෙද්දී එනකොට අපිට Planet of the සිනමා නිර්මාණය ගැන පොඩි කතා බහක් ඇති වෙලා තිබ්බේ අපේ සෙට් එක ඇතුලේ. ඉතින් එතකොට එක මොහොතක මේ අපි මේකප් කර කර ඉඳි මම කියනවා මේ කොහොම අපේ ඒප්ස් නැද්ද කියලා. ඒක කවුද කියලා අහනවා. මොකද අර ඒප් කෙනෙක් මේ Planet of the එකේ ඩොන්කි කියලා ගහලා ඉන්නේ. ඒ වගේ සයිස් කෙනෙක් අපේ සෙට් එකේ ඉන්නවනේ කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් එනවා ඔන්න දැන් දකින්න දකින්න හැමෝටම ආ Planet of the Apes කෝ Planet of the Apes කෝ මින්සිත වෙනවා. ඉතින් අපි ඔකට ඇක්ෂන් එකකුත් හදුවා. එයා රියැක්ෂන් එක දෙනවා නේද? දැන් නම් කියපු ගමන්. කොච්චර කරලා දෙන්නන්නකො. හරි හරි එහෙනම් අමාරුයි දාන්නේ. ඒ වුණාට මම දැක්කා වීඩියෝ එකේ ඒකට ලස්සනට රියැක්ෂන් එක දීලා තියෙනවා. හැමෝම මේක කරනවා මම දැක්කා. ඒ අන්තිම දවසේ නේ ෂූටින් කරනවා. ඔව් ඒක අන්තිම දවසේ. හරි දැන් රංගපාන්න chance එකක් හම්බුණා නේද වැඩේ ඇතුලේ? රංගපෑවේ කොහොමද කියලා අපි බලලෙමුද? ගිහින් බලලා ඉල අපි කතා කරමු. හරි බලමු. හා අපි ගිහින් බලමු. ආගේ රෙකෝඩින්. ඒ ඔඩියෝ හයයි. ස්ටෑන්ඩ් බයි රෙඩි ටේකින්. රෙකෝඩින්. ඔඩියෝ හයයි. ඇක්ෂන්. මොකද්ද? අත්යා දවස් දෙක තුනකින් සල්ලි ටික ගෙවන්න. හ්ම්. ඇයි? ඒ රංගපාන අවස්ථාව හම්බුනේ කොහමද? අතෝ. බඩ හිතාගන්න බැරුව කවුද දන්නේ මේ ක්ලිප් එක. කවුද වීඩියෝ කරේ කියලා හිතාගන්න බැයිද? මේ ඕක ඇත්තටම මට මේ කතා කරේ දැන්. ඒක රෙකෝඩ් වෙලා තිබ්බ එකක්ද? ඔව් රෙකෝඩ් වෙලා තිබ්බ. ෂූට් එකේ යන වෙලාවේ කිව්වා මට ඇවිල්ලා මේ අනුෂ්කයි තමයි කිව්වේ වින්සිත මේ මෙහෙම මේ අර ඒක අපි සම්භාවන මධ්‍යස්ථානයක තමයි දර්ශනය කියන්නේ ඒ වෙලාවේ රූගත කරන්න තිබ්බේ. ඊට පස්සේ මේ මට ඒ වෙලාවේ ඇවිල්ලා කියනවා මේ වින්සිත මෙහෙම කෙනෙක් යන්න ඕනේ කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. කිව්වා දැන් ඒ වගේ තැනක යන්නත් ඕනේ ටිකක් මහත අර බඩ තියෙන කෙනෙක් කියලා කිව්වා. දැන් වයින් ඊට පස්සේ වැඩවසු මම ඊට පස්සේ මට කිව්වා උඹට ආට යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මම කිව්වා මොන පේනවාද කියලා ඇහුවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ නෑ නෑ මොන පේන්නේ. ඊට පස්සේ මම ඇවිල්ලා ෆ්‍රේම් එකක් බැලුවා. ෆ්‍රේම් එක ඒක මම හිතන්නේ මේ ගත්තේ කැප්චර් කරේ මේ අපේ සසංකය කැමරා එකෙන්. මම කැමරා එකට ගාවටත් ඇවිල්ලා බැලුවා මෙයා තියලා තිබ්බේ ටයිට් ෆ්‍රේම් එකක් මේ දිනක්ෂක්කගේ විතරයි පේන්නේ. අරේ මම යනවා මගේ ඇඟ පේන්නේ මොන පේන්නේ අගේ තිබ්බේ. කොහොමරි ඊට පස්සේ මම අන්තිම ඇග්‍රී වුණා. ඇග්‍රී වෙලා මේ කොහොමරි ටවල් එකක් දාගෙන මම ගියා ඉතින්. අන්තිමට ඩ්‍රාමා එකේ පේනව නේද? ඔව්. ඒ කියන්නේ අන්තිමට ගියා ඔක්කොම hina වුණා. මුළු සෙට් එකම හයියෙන් hina වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මොන්ටරේ බලද්දී මෙයාලා කරලා තියෙන හැටි අපේ ෆෝකස් හිටියේ මේ ජනිත් දෙවුනේ කියන අයියා. මේ එයාත් මේකට වැඩියට සපෝට්. එයාත් කරලා තියෙන හැටි ගානට මම යන දන්නේ ෆෝකස් එක ෂිෆ්ට් කරලා දිනවා. අලස්සට අන්තිමට රඟපාන්න උනා. හරි. ඉතින් ඔයාලට මේ හම්බෙච්ච chance එක ගැන මොකද හිතෙන්නේ? මොකුත් හිතෙන්නේ නැහැ. හැබැයි කවුරුත් වැඩි එක ඩීටේල් කරගත්තේ නැහැ. මගේ ළඟම කිහිප දෙනෙක් මට කතා කරලා කිව්වා ආ නේද හිටියේ කියලා ඇහුවා. එච්චරයි මෙයාලත් ආයෙ ඇහුවා. දැන් හැමෝම දන්නවනේ අනිතක ප්‍රොඩක්ෂන් මැනේජර් කියලා. දැන් අනිතක හැමෝම දැන් දැනගන්නවා අපි පෙන්වන්නේ. හරි රන්දික. දැන් වැඩේ ඇතුලේ මේකත් මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? මම දැක්ක කමෙන්ට්ස් වගේක් තියෙනවා. ඇයි මේ දිනක්ෂිව කළු කරන්නේ මේනකාව ඇයි චරිතය ඇතුලේ කළු කරන්නේ කියලා. මේක ආටිස්ට් විදිහට ඔයාට ඒකට හේතුවක් තියෙන්නේ නැතිනේ. ඒක පෞද්ගලිකවත් මගෙන් අහුව ප්‍රශ්නයක්. දැන් අපි ඔය නිර්මාණයේ පටන් ගද්දිම අපේ තිබ්බ අදහසක් තමයි මේ දැන් සාරංග දිසාසේකර වාසල කියන කැරක්ටර් එක වයිෆ් නැත්තම් තමන්ගේ බිරිඳ ඉන්දියයි තව තෝරා ගැනීමක් කරන්න කියන එක. එතකොට අපිට ඒක අවශ්‍ය වුණේ හුදු රූපමය වශයෙන් නැත්නම් වර්ණය හෝ නැත්නම් සුන්දරත්වය මත සිද්ධ වෙන ආකර්ෂණයක් නෙමෙයි කියන එක මූලික වශයෙන් ඒත්තු ගන්නට දැන්. එතනදී අපි දන්නවා දිනක්ෂිප්‍රේ සාත් කියන්නේ තාමත් සුන්දර කාන්තාවක් සහ ඒක මේන්ටේන් කරන වර්ණවත් කාන්තාවක් ඒක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. දිනක්ෂියකද කියන්නේ මේක මට. ඉතින් ඒ හින්දා අපි හරි එකගතාවකින් කතා වුණා දිනක්ෂිප්‍රේ සාත් කියන ආටිස් වැලියු එක තියාගෙන එයාගේ ඒ සුන්දරත්වයේ මත සිද්ධ වෙන ආකර්ෂණයක් නෙමෙයි කියන එක අපි හේතු ගන්නමු කියන එක. එතකොට සහ සාරංග දිසාසේකර කියන චරිතය මේ දක්වා තිරේ දැකලා තියෙන ස්වරූපයට අමතරව අපි දැකලා නැති ස්වරූපයකට ගෙමු. හැබැයි ආටිස් වැලියු එක ෆ්‍රේම් එක තුල තියාගෙන. එහෙම ගනුදෙනුවක් ඇතුලේ තමයි අපි වර්ණ සහ අනිත් කාරණා මේක විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේකේ කිසිම චරිතයක් අහම්බෙන් සිද්ධ වෙලා නැහැ. අනුෂ්ක මල්ලි මම එතකොට අපේ කස්ටියම් ඩිසයිනර් දක්ෂි අපි තුන් දෙනාගේ සැලසුම් සහගතව සිද්ධ එක. කෙස් ගහක් හරි එහෙම වෙනවා නම් ඒක සැලසුම් සහගතව තමයි වෙලා තියෙන්නේ. සෙට් එකේ සිද්ධ වෙච්ච හම්බයක් මත සිද්ධ වෙච්ච කිසිම දෙයක් නෑ මේකේ. ටේක් කෙයා ඩ්‍රාමා එකේ මියුසික් ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. අපි ඒ ගැනත් කියමු. ඔව් මියුසික් ඇත්තටම මේ ඒක අපිට සම්බන්ධ කරලා දෙන රෙබේකා අක්කා. එයාගේ කැම්පස් එකේ යාළුවෙක් විදිහට ලසන්ත තාරක මියුසික් කියන්නේ ඇත්තටම එයා ලොකුවට වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මුලින්ම එයාට යවි ඉන්ට්‍රෝ එකට මට මල්ලි මියුසික් එකක් කරලා එවන්න කියලා. ඒකට එයා කරලෙවපු එක මට මාර විදිහට වැදුනා. ඊට පස්සේ සාරංග කියලා දිනක්ෂිට ඒගොල්ලන්ට තිබ්බම මල්ලි මේක මරුණේ කියන දන්ට. ඒ කියන්නේ මාර පර්ෆෙක්ට් විදිහට වැඩේ කරා. ඇත්තටම මියුසික් කියන්නේ මේ වැඩේ මෙතනට අරන් එන්න හේතු වුණු ලොකුම දෙයක්. ඒක 100%කින් හොඳම විදිහට වැඩේ කරලා දුන්නා. සපත් නිරෝෂය සෝන් එක ඔගොල්ලෝ ප්ලෑන් කරපු වැඩක්ද කලින් ඉඳන් කොහොමද ඒක සිද්ධ වුනේ? ඒකත් ඇත්තටම අහම්බයක්. ඒ කියන්නේ මුලින්ම ටේක් එක බලලා මේ අභියක කතා කරලා තිබ්බ දිනක්ෂයකට කතා කරලා කියලා තිබ්බ මානංගි මේ වැඩේම අරු මං ගාව මෙහෙම සින්දුවක් තියෙනවා කියලා. ඒක අභිෂේකක් කරලා ඊළඟ දිනේ සෑහෙන කාලයකට කලින් දීපු සින්දුවක්. ඊට පස්සේ නන්දා මල්ලි මිස්ගේ වොයිස් එකත් එක්ක මේ රෙකෝඩ් කරලා තිබ්බලා තියෙනවා අවුරුද්දකට කලින්. ඊට පස්සේ අභියක මටක් කතා කරලා කිව්වා මල්ලි ටේක් කරලා මේක බලනවා මේක මරු මේ සින්දුවක් තියෙනවා ඔයා පොඩ්ඩක් අහලා බලන්න කියලා. පස්සේ සින්දුවේ පද දෙකත් එක්ක මං අහලා බලද්දී මට හිතෙච්ච දේ මේක මේ ඩ්‍රාමා එකටම කරපු එකක්. ඊට පස්සේ දැන් දිනක්ෂයක කිව්වේ ඊට පස්සේ මේ අපි සාරංගයත් එක්ක කතා කරලා ඊට පස්සේ අපි නම් මේක රෙකෝඩ් කරලා බලමු කියලා. ඊට පස්සේ අභිෂේකක්ගේ වොයිස් එකත් රෙකෝඩ් කරලා එවුවා. ඊට පස්සේ සින්දුව ඉතින් සෑහෙන්න මේකටම තමයි මේ දෙන්නගේ වොයිස් එකත් එක්ක අර දෙන්නගේ කාස්ට් එකත් මරුවටම මැච් වුණා. ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා මේ වෙද්දී. ඔව් ට්‍රෙන්ඩින් වන්න ආවා. මේ ඉතින් ඒක මාර විදිහට අපේ ඩ්‍රාමා එකට ලොකු සපෝට් එකක් වුණා. ෆැමිලි එකෙන් හම්බෙන සපෝට් එක කොහොමද අනුෂ්කාගේ වැඩවලට? හොඳයි ෆැමිලි එකෙන් එහෙම මට කිසිම සීමාවක් බාධකයක් නැහැ. වැඩ ටික කර හොඳ සහයෝගයක් හම්බ වෙනවා. ඒකත් එක්ක ඉතින් මට නිදහසේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. රන්දිකට කොහොමද ෆැමිලි එකෙන් හම්බ වෙන සපෝට් එක? ඉතාමත් හොඳ සහයෝගයක් ගෙදරින් හම්බ වෙනවා. සහ මම ආදරය කරන තරුණියත් මේ විෂය සම්බන්ධ තරුණියද එයාගෙනුත් ඉතාමත් හොඳ සහයෝගයක් හම්බ වෙනවා. එයා මෙයාලගේ යාළුවේ මේ ඉතින් මේ ගමනට ආවෙකට විශේෂයෙන් ජගත් පත්මසිරි හර්ෂ මංජුල කියන දෙන්නට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ සහෝදරවරු නැත්තම් ගුරුවරු පියවරු වගේ මාව ආරක්ෂා කරගෙන මට කියලා දීලා ආව හින්දා තමයි විශේෂයෙන් මම මෙතෙන්ට එන්නේ. හර්ෂ මංජුල කියන අතිශය සුන්දර මනුස්සයා හින්දා තමයි මගේ ජීවිතයේ අංගරචනය සම්බන්ධ ටර්නින් පොයින්ට් එක එන්නේ. දැන් එයා කියපු හින්දා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන අනුෂ්කට කියන්න දුන්නේ නැත්නම් chance එකක් හරි නෑනේ. අනුෂ්කත් කියන්නේ ඉතින් එහෙම ඇත්තටම කියන්න කෙනෙක් නෑ. මොකද කෙනෙක් නෑ මොකද එක්කෙනෙක් නල්ලවන්නේ. ඒ වගේ දෙයක් කියලා මෙහෙම කතා කරන්න හම්බුනේ. ඒ කියන්නේ අපිට තිබ්බ සමහර සාක්ෂි මේක වගේ ඇඳුම් අඳිනවා සෙට් කරලා ඒක මගේ සාක්ෂි ඔක්කොම එළියට එනවා. දැන් අර පැත්තෙන් hina වෙනවා අනිත් දෙන්න සෙට් කරලා දෙන කතා. එහෙම කෙනෙක් හිටියා. මෙහෙම ඉතින් දැන් ඇත්තටම මෙහෙම කෙනෙක් ඉන්නවනේ මේ ටේක් එක වගේ දින බල කරන්න බෑ. එනදී මට ටේක් එක වෙලා එහෙම හරි දැන් ඉන්නවනම් තරහ වෙයි. ඔන්න මං chance එකක් දුන්නා. නෑනේ නේද? නෑනේ. හා. බින්සිත. කෙදරින් හම්බෙන support එක කොහොමද? ඇත්තටම මේ මට ලොකුම support එක හම්බෙන්නේ මගේ අම්මගේ. එයා තමයි හැමදේම cover කරන්. මොකද මම අපේ family එක ආට් පැත්තට බර family එකක් නෙමෙයි. අම්මා තමයි උදව් කරන්නේ. ඒ කියන්නේ අම්මා ප්‍රශ්න දාගෙන අප්පච්චිට ප්‍රශ්න දාගෙන තමයි මම මෙතෙන්ට මේවා කරන්නේ. එයා ලොකු සපෝට් එකක් දෙනවා. ඒ වගේම මගේ වටේ ඉන්න පිරිස මගේ නෑදෑයෝ මගේ අක්කා ඒ කට්ටිය තමයි ගොඩක් සපෝට් කරන්නේ. ඊට අමතරව ඉතින් පාසල තමයි ලොකුම හේතු වුණේ විතරයි. පාසලට හරි ආදරේනේ. ඔව් මම පාසලට. පාසලෙන් තමයි හැදුනේ. ඒකින්ද පාසලට ආදරේ. හරි අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ටේක් කෙයා ඩ්‍රාමා එක ගැන තමයි අපි කතා කරන ගමන් හිටියේ. ඉතින් thank you පස් දෙනාටම ආවට. ඔයගලන්ට wish කරනවා තවත් ලස්සන වැඩ කරන්න. දැන් මේ වැඩේ ෂූටින් ඉවරයි නේද? හරි. තවත් ඩ්‍රාමා එකක් ගැන කතා කරන්න අපි හම්බෙමු. ලබන සතියේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ආදරය කරන කට්ටියක් එක්ක එනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ලබන සතියේ. අපි ආදරේ ගිහින් එන්න. එහෙනම් hina වෙලා සතුටින් ඉන්න. Take care. Bye. Setiap tiap petun menang-menang